දක්වේදනාවේ පවා අනිත්‍ය බව මනසිකාර කරන්න පුළුවන් සතිය වැඩූ කෙනෙකුට සතිය වඩන්න මූලික පියවරවල් ටික අපි අද දේශනාවද කියාදෙන බලාපොරොත්තු වෙනවා ඒදි මුූල කමටහනක් වශිෙන් අප ආචාරන් වහන්සේ ලබට කියා දෙෙනවා දර්මානුකූල සති පට්ාන ාවටන පලවැනිීමම කයන පස්සන භාවනාා තමයි ආනාපාන සතිය පරයංකයක් බැඳගෙන හොඳට වාඩි වෙලා හිස කොන්ද කෙලින් තියාගෙන ඇස් පයාගෙන මුලින් මනසිකාර කරන්න ඕනේ ඉ අව් වාඩිවෙලයින්න කෝමද හිසේ පටන් දෙපතුළ දක්වා මේ ශරීරයේ පවතින හැටි. ස්වභාවේ. ඒ ඇලවෙච්චගතියක් තියෙනවන සමබර නැති ගතියයක් තියෙන ඒ වෙලාද පුළුවන් අය සම්බර කරගන්න රිජු කරගන්න. රජු කරගෙන ඉළඟට සිහි යොමු කරනවා නාසිකාගරයට උඩු තුොල කරේ මොකද ඒ හුස්ම වදින තැනයි බලන්නේ. මේක විපස්සනාවක් සමතය වෙන වෙන්න මතු කරන්න විපස්සනාව සමතය වෙනුවෙන් වෙරම ක්‍රමයක්. හස්මරල් ඇතුල්ලිින් පිටව නසිකාරලා ්‍යානඋපදවාගෙනයන්න පුුවන් හෙම තින්න පුලුව. කොහම ගියත් සතිය පිහිටවනෝ පේටගගේ ලන්න හැයි බලගන්නොට අපිහිතත් නොද නෑ මේ නාසය දෙසම අස්වාස ප්‍රශ්වාස දෙකම දකි ආශවාස ප්‍රශ්වාස දෙකේ දිගකොට බොවම පෙනේය මේ හුස්ම පිළිබඳ විතරක් හිත පවතියගල හිතන්න බැ මූලික පලවෙනි මොහොතේ මුලින් පටන්ගන්නකොට අතීතයට හිතයනවා අනාගත්තට යනවා බ්දවලට යනවා ඒ අනය අනද ගැටෙන් ඇතු ඉපස්සනවස්ුභාවය තමයි එනේ නාරමොන පිළිගන්නවා. දකි නවා. බැහැර කර න යුද්ධකට කියියපු සෙබලෙක් වගේ. එනේන හතුරට පහර දෙන්න ඕනේ. එක් කෙනෙක්වා තාහරන්න බැනිසා සබ්දයක් කවුත් ඒ ශබ්දයක් දැනගන්නවා ආයෙත් අස්වාස ප්‍රශ්වාස වෙත එනවා. සමාර්විට මෙතෙන්දි කියා දෙනවා අස්්වාස ප්‍රශ්වාස වැටහෙන් නැතියයින්න ඕන. එයට පුළුවන් අනිත් ඇත්ත පිම්බීම හැකිලීම. හුස්ම ඇතුල් වෙනකොට පින්බෙන කුස ම පිටි වෙනට හැලෙනවා එනම මේ ගොරස පොට් අබ ධතුක් වෙන වායෝ පොට්ට අබධාතුාවට හිතයම කරවා කුස පම්බෙනවා හැකිලෙනවා ඒ අරමුණට යනාව රැම් මේ දෙකින් ඕන මේකින් යන වෙලාවෙදි වෙන දෙයක්ත්තමයි බාහිරාරමුණු එන අනිතර ශබ්ද එන්න පුළුවන් ගන්ධ එන්ඩ පුළුවන් පහස විශේෂයෙන් කයේ වේදනා ඇතිවෙන්න පුළුවන් ඒවා දකිින්න්නඕන වේදනාවක් න වේදනාව බවදැනගන්නවා වේදනාවක් වේදනාවක් කියල දැනගන්න ෂ් පර්සයක්න ඒ බව දැනගන්න ශබ් දෙයන්න ශබ්දයක් ශබ් දෙයක්ක්ල දැනගන්න ඒකන් දැනගන්න ගැන මනසිකාරනේ ශබ්දයගැනගැන බලන් ඉන්නවා. සිහිය දල්වාගෙන පහනක් දැල්ලුවා වගේ එලිය පැතුරුණාවගේ තම මනසිකාරෙන් ඉන්න සති මනසිකාරය. අතහරින්නේ ශබ්දේ ස්වභාව දැකදැක ඉන්න. ඒක හහිමිවෙලා නැතිවෙල යනවා. චිත්ත රූප පෙන යනවා ඇස්පියාගත්තත් නොඒ කාලෝක සංඥයා විධ රූප මැවිමැවි පෙන. ත් බලාසිරන ඒවත් නැතිව ව යනොමිසක් නතර වෙන්න නෑ ටිකටකම මේ අනිත්‍ය ධරමේ වැටගෙන ගන්නවා එතර මේ සතිය වැඩෙනකොට වැඩි වෙලාවක් අරමුණ එහිත පිහිටනෝ ලැබෙන ලැබෙන අරමුණ ප්‍රකට වෙනවා ඒ ප්‍රකටවීමේදී විපස්සනාඥාන වැඩිනෝ සම්මසනඥානයෙන් අනිත්‍ය දුක් කනාත්ම වැටහෙනෝ දකිනෝ උදේවඥානවලද ස්සරට යනකොට යායටට පෙන්න්න ගන්නවා ඇතිඒම නැතිීම දැකීම ඒ ඥානයෙන් අනතුරුව දිගින් දිගටම මේ සතිය දියුණු කරනකොට ඇතිවීම කියෙනක ප්‍රකට වෙන්න නැතිවීමක් විතර ප්‍රකට වෙනවා. බිඳිබිධයාමක් ඒ නැතිවීමම් ප්‍රකට වෙන වෙලාවේ බංගඥානය ඇති වෙනවා. සමාට සරීරය කුඩුවෙලා යනවා වැගිල්ලා යනවා වාශ්පේලා යනවා වගේ දේවල් සමහර යෝගාවච්චිරු දකිනෝ. ඒ තම තමන්ගේ, චරිත ස්වභාවයනුව මේ විපස්සනාව දකින දේවල්. අත්දකින දේ වෙනස්. එනිසා කරමස්ථානාචාරයන් වහන්ස නමක්කට කතා කරලා ඇසුරු කරගෙන අත්දැකීම් කියලා වාර්තා කරලා මේ කමටහන් පිරිසුදු කරගන්න නිස්සරාට කෝමද යන්න ඕන. මුලාවක් තිනන විපස්සනාලෝකවල මුලාවෙන්න පුළුවන් උපක්ලේෂ තියනෝකේ නො දසවිදු පක්ලේෂ ඒවා දැන ගණ්ඩෝන. එඒවා දැනගෙන මුලා නොවී යන්න නං අනිවාරයෙන්ම කරමස්ථානාචාරයන් වහන්ේ වෙත යන්න වෙනවා එවැනි ස්වාමීන්හස කෙනෙක් සම්බන්ධකට ගන්න වෙන දුර ඉඳගෙන නමුත්. ඒ විදියට වඩන කෙනට ඉළඟට දියුණු වෙනකොට ලැබෙනවා බය දකිට දැම් මේ සංකාර බිඳිලාම යන වනම් ඉස්තීර නැත් නම් මෙහි ආශ්වාදයක් නෑ තියෙන්න බය ආදීනවයක් කැඩීවිඳී යන මේ බාහිරවස්තු මේ සරීරය මේ සිත. සෑමදයකීම ඇතිවෙන බයක් භයඥානය පහළ වෙනෝ නට බයිදැකම නිසා මෙහි ආදීනව සංකාරයන්ගේ ආදීනෝ ප්‍රකට වෙනෝ. ඒනිසා ආදීනෝ දැනගෙන කලකිර නොයෝගාවච්චරය මේකේ වැඩක් නෑ අත්තරෙන් ඕන සසරින් මිදෙන් ඕන එමිදීම සඳහා උත්සා කරල සංකරුපේක්ෂාඥානයේ දක්වා පත්වෙනවා ඉබේටම සංකකාරයන් ගැනිත්ති බ වැටහිෙනෝ ප්‍රකට වෙනවා මේ පිළි වෙලතා අපි කල්නොත්තු බට මතක් කලා තියනිසා ඒ විදියට ලොම් යාානලින් ගෝත්‍රභූ ා හරස්ොවාන් මාර්ග පල දක්ව යන්න පුළුවන් යම් කෙනෙක් ලෝතුරා බුදුබවපතන වනං ශ්‍රාවක බෝධි පතනවනං එවැනි උතුමන් වහන්සේලා මේ කියන සංකාර උපේක් අ ඥානය අතර වෙනෝ නමු අපි දකින්නට මේ සංකාරයන්ගේ ස්වභාවය සුත්තනිපාජ සඳහංගන වටිනා දේශනාව සංගාම ජී කියයන ස්වාමින්න් වහන්සේ ගැන මේ සංගාමජීස්වාමන් වහන්සේ ගිහිකාල විවාහ වනා ාවනාට පස්සේ පළවෙනි පාර දරුවෙක් බිවුණ ඒ දරුව ඇවිදි කාලෙකට දෙවිනි දරුවෙකුල් ලැබෙන්න්නවා දැන් කල්පනාය කළ පලළවෙනි දරුවවා ලබන ඉවසල හිටිය මේක දැන් කරගෙන යන්න අමාරය හොඳටම ඇයි මේ ජීවත්වෙන බැරිකම නිසා නෙවෙයි නුවන නිසා පින නිසා වැටහෙනවා මේක ආදීන නැන් දෙවිනි දරුව ලැබෙනන්නකොට මේ සාමන් වහසේ හොරාටම ගීල මානවුණ. ඒකාලෙම තහනමකුත් නෑ භාගතුන්න වැඩින්න කාලේ කෙනෙක් නිවදකි නවොත් පැවිදිි කරන. ඒ සංගාමජී වාවින්හසේ වෙනම දුරපලාතිට කියල භාවනා කරළ රහත් වෙලා නැවත නව සැවැත්නුවටට. ඇැන් දරුවවා බිහිවෙලා ඒ දරුවා වඩාගෙන යන වයසි මේයම් අත දරුවෙක් කාලි දැන් අ මේ බිරිඳ රාජරන්න මහත්ත්‍ය ඇවිල්ලා. ද රහත්වෙලා ය මෙව දන්නේ ඇවිල්ලා ඒගහක් මුල ස්වාවින් වහසේ භාවනා කරගෙන එත්තං සමාපාතිසුවේ විවේකින් ඉන්න. බලන්න නැවිල්ලා දැන් තේරෙනවා දැන් වාමිය නැත්තන් දමයාගේ තාත්තනය දරු අනනකොට තාත්තගේ හිත වනුවේ ඇ ඇයට මිදුරු දක්වාේ දරු සෙන තියන වුන එනි සමඟක දරු අන්ඩවල ස්වාමි සිතසරයි තියල ිහි හැගිලබලන් ගනීද කියලා ගත්තුත් වැඩේ හරි එකන් නෝන ජයගත්ත වෙන නොගත්තත් කිසි ඇලීමක් නෑ සංගාම ජීසාය නති බැලුව අඩ නොළමේ ඇස්සරල බැලුව දුකමණ ප්‍රකටව නැවතැස්පියග අනේ මේ මිනිහටන හිත පක්වවාක් නෑන. බැනවැ ොන දැ ම ාගන යනවා. තොකට බුදුරය වහන්ස උදාන පළ කර නොම එක දැකලා එිය දැක සතුට නොවෙයි යන්ිය දැක දුක් නොවී සංගාමජී සංග්‍රාම දිනුවේය කෙලෙස් යුද්ධය දිනුවේ දැන් පේනවා මේ ප කතාාවෙන් ප්‍රකට වෙන. බුද්ධකාලි කොච්චර දක්ෂ, වීරයවන්ත. දරුවන්ටවත් බිරිඳටවත් නොවැලිච්ච ස්වාමීන් වහන්සේලා කුලපුත්‍රි ඉඳල තියෙනවද. එනිසා අද වුනත් එවැනි නිඋත්සාහ කරන අපි හම් වෙලා තියෙනවා. හරි ලස්සනයි එන්නිය දැක සතුට නොවී යන්නේ දැක දුක් නොවී. එ එන දේ නිසා සතුටු වෙන්නෙත් නැත්නම් නැතිවෙන දේ නිසා දුක්වෙන්නෙත් නැත්ත. මකද තිනෙන ප්‍රශ්නය ය මනුස්්‍යලෝක අපට වෙලාන ප්‍රශ්නේ තමයි ලැබෙන දවල්ල අපි වාරගන්න බදාගන්නවා ඒ වහිමි වෙනකොට දුක් වෙනවසාප කරනවා. ලෝකට සාප කරන වහිනවා කියල සාප කරනවා පායනය කියලා සාප කරනවා වෛරස්සෙන කියල සාප කරනවා රජයෙන් සලගන්නපක් කන්න බොන්න දෙන්නේ අපට රුපල් පන්ද හදුන්නේ කියල සාප කරනවා ද ග්‍රහම සේවට සාප කරනවා යායක ගත්තා කියලා නරටටේ රජතුමාට සාපකරනවා යත් සත අපට මෙමුණේ කියලා කවුරුත් කල්පනා කරන්න ඉපදුනු නිසායපිට මේක වුණේ කියලා. මෙහම ඉපදදුන් ඇත්තන් දුක්ව න්නන්නේ නේ එපදදුන එකකාගේ වරදිින්ද. සසරල්ල විච්ච බුද්ධ හසන දදි නවනනි සලකා සමති දෙසුම් භාවනා වඩන් නැතුව ඉට පු නිසා සසර දික්කට ගත්තු නිසා. කරම් කාමයන්ට ඇලනු නිසා. සසරට තමන්ගිම වරදිින් ඉපදිලා මව්පියන්ට සාප කරනෝ. රටට සාප කරනවා. ඥාතීන්ට සාප කරනවා දැම් භාවනා කරාමගේ කියනව පරන්න ගම් භාවනා කරන්න බෑ වැස්ස හිීතලයි. අව්වයි මැස්සව එ නහහියනෝ මැස්ස. දුරුව වෙනවා මදුරුව වෙල කනාළඟ කොඳරනවා කෙදිරි ගානව. කූන්කුන් ගානවලු. එදකට මට භාවනා කරන්න ඉතිෙන මුව තලන්න මයි හිතෙන්නේ කවුද මදුරවා එනම් වැස්සාවත්, කැස්සාාවත් මැස්සෝාවත් මදුරාවත් වෙන කෞුරු හරිියාවත්, මෙයානිසයි මගේ භාවනාව කැරුණේ කියලා දුරුවල වෙන භාවනාවක්න වෙවි පස්සනාව කියෙන්. ඉපස්සනාව කියන්නේ වහිද්දිත් වඩන්න පුළුව එකක්. ඇස්ත ගැනුනත් වඩන්න පුළුවන්කක්. මැස්සව ගැනත් වඩන්න පුළුවන්. මදුරුවෝ ගැනත් වඩන්න පුළුවන් එන අය ගැන වඩන්න පුළුවන් යනාය ගැන වඩන්නත් පුළුවන් අපි එන්න කිවවෙන්නේ අපි යන්න කිවවෙන්නේ. එයයි ආව එයයිම ගියා.හවදාව එයි එයා මව යාම ගිය. එ ඒ ආව ඇවිත් ගිය මොද අපි ආරාධනා කළේ එන්නේ. එනම් මේ සංකාරෝට පියාරාධනා කළේනේ. කරමෝල්ට අපියාරාධනා කලා නෙවී ඒව එනවා